එහෙනම් දැන් අනිත්‍ය තේරුම් ගන්න කලින් අපි මොකද තේරුම් ගත යුතු ඉස්සල්ලාම? සංස්කාර. අනිත්‍ය දකින්නවා කිව්වෙ මොකෙන්ද? අඥාවෙන්. දැන් ඔබ මේ වීදුර බින්දනවා දැක්කේ ඇස් දෙකින්ද ප්‍රඥාවෙන්ද? ඇස් දෙකින්නේ වීදුර බින්දනවා දැක්කේ. ඔබ මේ වීදුර බින්දනවා කියලා හිතුවේ හිතින්ද ප්‍රඥාවෙන්ද? එතකොට වීදුර අනිත්‍ය කියලා හිතුනේ ප්‍රඥාවටද හිතටද? හැබැයි බුදුරණවහන්සේ අනිත්‍ය දකින්න කිව්වේ හිතින්ද ඇහින්ද ප්‍රඥාවෙන්ද? අපි දැන් අනිත්‍ය තේරුණේ හිතින්ද නැත්නම් ඇහින්ද ප්‍රඥාවටද? එක්කෝ හිතට එක්කෝ ඇහැරනේ. බුදුරණවහන්සේ කිව්ව දේ හම්බෙලාද? නෑනේ. මේ අපට හිතෙච්ච දෙයක් නෙමෙයි මේ කියන්නේ. අර ඇනේට බෙරේට ඇනයන් ගෙවනවා. අපට හිතෙච්ච දෙයක් කියන්නේ. බුදුරණවහන්සේ කිව්ව ප්‍රඥාවෙන් දකින්නයි. හිතින් දකින්නද? හැබැයි මොකක් අනිත්‍යද? වීදුරු අනිත්‍යද? සංඛාරේ අනිත්‍ය. දැන් එහෙනම් අපි සංඛාරේ තේරුම් ගත යුතුද නැද්ද? එහෙනම් දැන් අපිට කොච්චර දේ තේරුම් ගන්න තියෙනවද? ඊළඟට දුකයි කිව්වා. සබ්බේ සංඛාර දුක්ඛාර. දැන් මම පටන් ගද්දිම කිව්වා බල්ලන්ට ගලකින් ඇහුවොත් උට දුක තේරෙනවද නැද්ද? බුදුරු තිරිසනුන්ට ධර්මයක්ද කිව්වේ ප්‍රඥාවන්තයන්ට. දුක කිවි මොකද්ද? සබ්බේ සංඛාර දුක්ඛං. දැන් ඔය අනිත්‍ය නිසා දුක විග්‍රහය, ඔය විග්‍රහය යන්නේ අපඩ ඉතන ඉතන අර වාචාලකමට කියන එකක් නෙමෙයි. බුදුරයන් වහන්සේගේ බණ මේ. අපි බුදුරයන් වහන්සේ කියපු දේ ඉගෙන ගන්න ඕනේ. සබ්බේ සංඛාරා දුක්ඛාන්තිය දා පඤ්ඤාය පස්සති. මොකද්ද කියන්නේ? සංස්කාර දුකයි කියලා. මොකෙන්ද දකින්න කියන්නේ? ප්‍රඥා. එතකොට දැන් දුක හම්බ වෙච්ච අපේ මොකේදද? දැන් ඔබට ගහනකොට දුක තේරෙන්නේ ප්‍රඥාවටද? කයට දැනෙන පහසක්ද? බල්ලට ගහන්න තේරෙන්නේ ප්‍රඥාවටද පහසකටද? බුදුරණන් වහන්සේ දුක බලන්න කිව්වෙ මොකෙන්ද? මොන දුකද? සංස්කාර දුකනේ. දැන් කොච්චර දෙයක් වෙන තේරුම් ගන්න තියෙනවද? අපි මේ හිතන දේක් කියලා හරියයිද? හිතන දේක් කියන්නේ කොච්චර මොඩකමද? ඒක හරියට මේ වගේ දෙයක්. ඔබ කවුරු හැමෝම මාසෙ දෙකේ රදළු කාලේ අසූචි තල තල කාලා දිනවද නැද්ද? ඒක සතුටු නිසාද කන්නේ? අප්‍රිය පිළිකුල් නිසාද? සතුටුයි නේද? දැන් මේ අපට අසූචි තලතලා කනකොට පිළිකුලක් හිතෙන්නේ නේ? මාසයක් වගේ වයස තියෙනකොට අපි අසූචි තලතලා කටේ ගාගෙන ඇඟේ ගානකොට ලොකු සතුටක් තියෙනවද නැද්ද? ඒ කාලේ සතුටුයි නේ? ඒ ඇයි? ලදරුවව නිසාද නැද්ද? අනිත් වගේ මේ සාසනේ ලදරුවෝ ටිකක් ඉන්නවා. අනිහර ධර්මයේ එක එක විදිහට වචන කිය කියා කඩ කඩ විග්‍රහ කරනවා. අර ලදරුයි බුදුරණවහන්සේ ධර්මය කියන්නේ මොකද්ද කියලා අහලකටවත් දන්නේ. එච්චරට නදරුයි. හැබැයි ඒක සතුටුයිද නැද්ද යාට? දැන් මාසීල් දරුවන්ට අසුචි තලතලා කන එක සතුටුයිද නැද්ද? අන්නේ වගේ බුදුම සතුටක් තියෙන තේරෙනවා. ඉච්ඡ අනිච්ච පටිච්ච සම්මුප්පාද බුදුම ලස්සනට තියෙන හරි සතුටුයි. කාටද මේ? අර නදරුවට වගේ. මේ මේක දන්නේ නැන්නේ. බුදුරණවහන්සේ අනිත්‍ය දුක්ඛනාත්ම නිකන් කඩටෙන දෙයක් කිව්වේ නෑ. සබ්බේ සංඛාර අනිච්චාති යදා පඤ්ඤාය පස්සති. සබ්බේ සංඛාර දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති. ප්‍රඥාවෙන් දකින්න සංස්කාර දුක. ප්‍රඥාවෙන් දකින්න සංස්කාර අනිච්ච. දැන් මේක තේරුම් ගන්න අපි කොච්චර මහන්සි ගන්න ඕනද? ධර්මයන් අනාත්මයි කියලා ප්‍රඥාවෙන් දකින්න තියෙන්නේ. ඔන්නෝක තේරුම් ගන්න යන්න ඕනේ. බුදුරණවහන්සේ අර පඨම ද්විතීයි තතිය සම්මෝස සූත්‍රවල සද්දම්ම සම්මෝස සූත්‍රවල පැහැදිලි කරනවා යමෙක් මේ ව්‍යංජන පිළිවෙලට මේ ධර්මයේ ඉගෙන ගත්තේ නැත්නම් ඔහු සාසනය විනාශ කරන කෙනෙක් කියලා.